දෝෂණය වංචාව ඩනාාස්තියෝ අක්‍රමිකතාස් සහ අකාරක්ෂපතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිශෂන් ටෙලිවකිය දැ.වි. අදාපලියන්න තුන්සේ හතලිස් හතර වැනි ටෙලිවැ කියනේද. දැන් මේ දවස්වල ලේමෙන් ඉන්නේ මේ රට බංකුලොත්වීමට හේතුකාරණා අර මේ සාගරකාරයව සම්ගේ කමිටුවට සහයදක්වන එකතම අපේ අර්මුණ හොඳේ ජනාධිපති කතා කරන දහතුන ගැත් ඉතින් අපි කතාරලා තියෙනවාන්නේ ඕන නංආයිත්ලියන්ට පුළුවන් හැබැයි මේ රට බංකොලොත්වීමට බලපාපු හේතු කාරණාටික ඉවර කරන්න ඕනෙ කියෙලපි අද තීන්දු කළය ගැන අපේතකොට අද ටෙලිවැැක ඇත්වෙන් වෙන්නේ ඒ සඳහම තමයි හොඳේ දැන් පහුගේ ෙලි දෙකකින් අපි කතා කලාකාරණ දෙකක් එක තමයි පාලකයාට සහ පුරවැසියාට රට ගොඩනැගීම පිළිබඳව ඒ කා බද්ධ අදහසත් තිබුණේ නෑ කියන එක නේද දෙවැනි කාරණාව හැටියට අපි කතා කලා මේ අපි පත්කරලා යවන අපි පත්කරලා යවන පාලකී නතර නිර්මාණශීලිවිනය ගරු කනායකෝ අපට ලැබුණේ නෑ එදා හිටියෙත් නෑ අදත්ත් ඒ ෙක්මානයකවත් නෑ කියලනේද. නිර්මාණ ශීලි විනය ගරුක පාලෙක. එනිසාන මෙච්චර කාලයක් ගෙහිල්ලත් අපට සිද්ධ වෙලාතියෙන්නේ නේද. සිංගප්පුරේ ලීක්වානියූ ගැනතා කරන්ටයි සිංඟප්පුර ගැනතා කරන්නටයිනේද. අපිට ලික්වානියුලා ලැබනේ නෑ! හොඳයි. දැම්බලමුකෝ රට බංකොලොත්තීමට බලපාන අනිත් කාරර්ණාම නවද කියලනේද. ඔන්න අපි කතාකරමු තුන්වෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි මූල්්‍යය විනයක් නැතිකම. ොකක්ද මුල්ලෙවිෙනයක් නැතිකම ඉතින් විනියක් නැති පාලකින්වො පත්කරගෙන මුල්ලෙ විනියක් අපේක්ෂා කරන්ටත් දෑ නේද නිකං ඒක වීලුවක් වගේ මොකක්්ද මේ මුල්ලෙ විනේ ලෝකයේ සාමාන්‍යින් ඕනෙම රටක් නයගන්නෝ හරිද ඔය සංවර්ධිත රාජ්‍යනුත් බොහෝවෙලාවට නයයි ජපානයේ ඇමරිකාව මහාබ්‍රතාානයක්ත් නය අරගන්නව අරගෙන තියනවා ජපානේ විශාල වශයෙන් නයයි හරද මුොකටද නයවෙන්නේ ඒ අය නය අරගන්නේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහනේද. වැදගත්ම දේවෙන්නේ මොකටද නයගන්නේ කාගෙන්ද නයගන්නේ කියන එක. මොකටද නයගන්නේ කාගෙන්ද නයගන්නේ කොහොමද ඒ නය බෑය කරන්නේ. ඔය කියන කාරණාතුන උඩ තමයි මුල්ලෙවිනිය රඳාහිටින්නේ. හොඳේ දැන් අපි බලමු රටක් නයගන්න බලපාන ප්‍රධහන කාරණත් තුනක් තියවා. එක අයවැෑයහින්ගේ පියවගන්ට ඕනේ. ඒ වෙලාවට නයගන්නවා. දෙක විශාල වශයෙන් යටතිිතල පහසු කම්ප්‍රවර්ධනයට විධ සංවර්ධන ්‍යපෘතිවලට නේද ඒකට නායගන්නවා. තුන්වැනි කාරණාව තමයි නොස්සිතූලෙස ඇතිවන ආර්ථිකම්පනවලට මුහුණදීමට මේදන් අපිට ඇතිරතින්නේ කම්පන මේකම්පන හතක් වෙතල වැදිලන තියෙන නේද වෙලාවට නයගට වෙනවා හරද. දැන් මේ සඳහා ලෝකෙන් අයගන්න කට රට ඇතර උද්ගන්ට පුළුවන් ලක ත් අයගන්ට පුළුවන්නද වැඩිහරැඇති ලෝකෙන්ගන්න කනේ ප්‍රශ්නේ හෙම ගන්න කොට තියන ක්‍රමොනෝද කියේලා අපි බලන්න න කැනි ජාත්‍යන්තර ගන්න නය ඩොලර් වලින් ගන්න නය කෝම දෙක ගන්න හොදේ නයගවන්වෙන්නේ ඩොලර් වලින්ම තමයි හොඳේ එක තමයි ජාත්‍යන්තර බැංකෝලින් අයගන්න එකනේ බහු පාර්ශවීය නය ගැනීම් කියලා පීව හඳුනා දෙබන එක තමයි රජයක් තවත් රජයකින් නයගන්නවා. අපි එකට කියෙනා දවිපාර්ශීය නය කියලා නේද. ඉළගේක තමයි ජාත්‍යන්තර මූල්්‍යේ වෙළඳපොලින් අයගන්න. හරිද තීරණ භාෂාවෙන් කියනවනම් ඇත්තමකි වුවෝත් ගිනි පොලිකාරීන්ගේ න අයගන්න හොඳේ දැන් ඔය මේ අයි. MIF බ වගේ ඒවගන්, අයගන්ට ගයාාම ඒ ඇනි බහු පාර්ශය න අය කොන්දේසි බැඩි හොඳේ ඇයි ගන්න කියෙලා බැංකුවට කියට ඕේ හොඳ දෙදක්කන දැන් අයෙන්ම එකකේ කොන්දේසි නේද යිට කරන්ට දගලන දැන්ගලිල්ල අපි බැංකුවකින් අයගට ගත්ම පෞද්ගලි නෑ ගට ගත් ොමන නේද දහ ප්‍රශ්නහනවා කොළපුරුවන්ට කියනවා පඩිගොලගන්ට කියනවා නේද ඇපකාරයෝගන්ට කියනවා ඇපේට තියන්ට මොනවා අද තියන්නේ කේ ලහනවා නේද එෙමි බැංකුනාහේද න නේද ඒ අපිට හොඳේ බැංවඉතින් සමහරට න ඉති බැංකුව නයි දෙෙන කෝටි ප්‍රකෝටි ගැනන් හරිද මුකුත් නැතුව දී ොල් කරන වෙලාවලුත්තියන හොඳේ ඒකටතිං අප පිනේද රුපියල් විි පන්දදාා ගෝඩිය එකක්කිල්ලොත් හත්තරාතේ වදින්ට වෙනවා හරි ඒ කතාාව අපි පැත්තකින්ටියමුකු දැන්ඔේ රටකින් රටකට නයගන්න කොටක් රටේ නැතිොන්දේශවලට ඇත්ෙන්ට වෙන හොදේ දැංගුවයි අපි වෙලා තින්න දේ පේනවාන. ඉන්දියාවලළඟ දනගහන්ට වෙලා ඉදාවලඟ දනගහන්ටවෙලා නේ දේ අරන්තියන අයිනිසානි ගන්ඩ තියර නයි නිසා ඉල්ලන නයිනිසා කියන දීට දනගහන්ටෙනවාන? හ , හ න්නේ, ක න්නේ, ොහම දෙන්නේ, නද ර බලපෑ නේ මක . යාර් ජයවර්ධනක කාලේතින් නේද ියව සුම්හෙමත්සං කරන්න රට ඇවිල් අස්සං කරලාගේ නේද බල්ලපෑම් රද ඉටමතරව වදානට දෙන කොටස කෝමද දෙන්නආදාානට නේද. ඒ වගේ ඔයි දුයි පාර්ශීය නයිවලට අහුනාම හර්ද ධනගහන්ට වෙන. එකට කැන්නේෙ රටකින් රටකට නේද නිකන්න අඇහිලැබි නෑනේ හරි අපේ ස්වාධීනත්තය හු ගක් කලාට උගස්තියන්ට වෙන. දැන් ඇත්තටම ඔය මුකුත් කොන්දේසි නැතිව හරද ආපසු ගෙවන කොන්දේසිය මත විතර ආපසු ගෙවන කොන්දේය නි. නෙමේ හොඳේ උවැඩිම පොලියට ඔය නායගන්න ක්‍රම දෙක බහපර්ශය දුවිපර්ශයකෙන ක්‍රම දෙකට අමතරව තියෙන තුන්වැනි ක්‍රමය කොන්දේසි අරවාමේවා හරිම අඩුයි හැබැයි පොලිය අහසවස්සට හරද ආං ඒ අර ජාත්‍යන්ත්‍ර මූලෙ වෙළඳ පොලින් නත්තම් පොලිකාරීගේෙන් අයට ගැනීම හරිද දැන් අපි වැඩිහරියක්ම නායාරන්තින්නේ ඒ විදිහට තමයි. දැම් මල්ලෙ විනයක් නැති අපේ පාලකින් ලෝකෙෙන්ම වැඩිම්ම නායරගෙන තින්න ඔත්තන ඒ අයි දන්නවද පොලිමුදලලායිල්ලගෙන්ට අයිදන්නවද හිත්තු මතේ පවිච්චි කරට පුුව. ොරාකන්ට පහසුම නායක්‍රමය ඒක නිසා හොඳේ මේමයි අපේ උන්දලට කොහොමත්වය හොරාහනවාගෙනක අයිතින් අමුතියන් කියලදෙන්ටඕන නෑහ. හොද මය අම්මලා පොච්චේ උපන්ගේ හොරු හොඳේ කොහෙන් ලැබුණත් හොරා කනවා අයඒකෙ කතා දෙකක් නෑ කියමින් අදටෙල්ිවකි අවසන් කරන්නේ ගෙවුණු කාලය පුරාම. අපේ රටේ ආණන්්ඩු නය අරගත්ත පැටන් එක ඇත්තටම අපි දැනගන්නම ඕනේ ආණ්ඩු නයගත්ත පැට එක අපි දැනගන්ට ඕනේ. පස්සේ බලමුකු අරම්මොකද කළේකේලනේද. එතකොට තේරෙයි ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන් පවා ගන්න නයවලින් කරන දේවලුයි අපේ උන්දලා කරලත් තියෙන? කරන සහ කරන්ට ඉන්නදේවල් අතරයි වෙනස අහසට පොළො වගේ කියලා, අපි බංකොලොත්වෙන්ට හේතුව හොයාගන්ට හරි ලේසි වෙන අයිතකොට කියලා, ඔවුන් අදටෙලිවැකිය අවසන් කලා.